ඡන්දයක් තියන්නේ නැහැ ඔවුන්ට දිනන්න බැරි නම්. මේක හොඳට තියාගන්න. නැවත නැවත කියන්නේ. මිනී මරලා හෙලිදරව් වෙච්ච පාලකයෝ තමන්ට දිනන්න බැරි නම් ඡන්දයක් තියන්නේ නැහැ. දැන් තවත් මිනී මරුමක් මුන් අලුතින් එකතු කරගත්තා. තවත් මිනී මරුමක් මුන් අලුතින් එකතු කරගත්තා. නිමල් අමරසිල් සහෝදරයා. තවත් දේශපාලන ඝාතනයක් මුන් අලුතින් එකතු කරගත්තා. ලසන්ත වික්‍රමතුංග මැරුවේ ඒක දේශපාලන ඝාතනයක්. තාම නෑ විසඳුනේ. ඒකට සම්බන්ධයි මේ රටේ මුදුනේ ඉන්න ඔය වලව්කාරයෝ කියන ජඩ දේශපාලනය කරන මේ පාලකයෝ. සියලු වලව් නෙමේ. මේකට සම්බන්ධයි. ඒක මිනි මැරුමක්, තාජුදීන් ඝාතනයේ මිනි මැරුමක්, පාස්කු ප්‍රහාරයේ මිනි මැරුමක්, ඒක මිනි මැරුමක්. මෙහෙම ගොඩක් තියෙනවා. ඒ අතරට අලුතින් එකතු වෙච්ච මිනි මැරුම තමයි නිමල් සහෝදරයාගේ ඝාතනය. මේවට අනදීපු යොමු ඉන්නවා. මේවා නිකන් වෙන්නේ නැහැ. අනදීපු යොමු ඉන්නවා. අනදීපයන් ඉන්නවා. ඒ අන ක්‍රියාත්මක කරපියුන් ඉන්නවා. ක්‍රියාත්මක කරපියුන් ඉන්නවා. ඒ නිසා මේවට අනදීපු මේ ඝාතනවලට හවුල් වෙච්ච කිසිවෙක් ඡන්දෙන් පරදිනව නම් ඡන්දෙ තියෙන එකට එන්නේ නැහැ. දැන් පොලිස්පති දැන් හවුල් වෙලා තියෙනවා මේ ඡන්දෙ කල්දාන්න. මුද්‍රණාධිපතිනිය හවුල් වෙලා තියෙනවා මේ ඡන්ද කල්දාන්න. ඊළඟට රජයේ භාණ්ඩාගාරේ එහෙම නැත්නම් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මේ ඡන්ද කල්දාන්න හවුල් වෙලා තියෙනවා. අනිවාර්යෙන් ඔවුන්ගේ පිටිපස්සේ එක්ක මිනි මරුම් තියෙනවා, එක්ක මේ රටේ ධනය කොල්ල කාපු ප්‍රශ්නේ තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා. එහෙනම් කරුණු දෙකයි. මිනිමරුම් චෝදනා තියෙන උන් ඒවට අනදීපු එවුන්. ඊළඟට මේ රට කොල්ල කාපු එවුන්. ඒවා ජනතාව හෙලිදරව් කරගෙන තියෙන තත්ත්වයක් තුල ඡන්දෙ තියන්නේ නැහැ කියලා තමයි මම ඉස්සෙල්ලා කියන්නේ. පස්සේ මම කියන්නම් ඡන්දෙ ගන්න හැටි. දුවේ දන්න ඇතිනේ වැරද්ද. ඇයි සර්? මහත්තයා රටේ ඉඳලා සල්ලි එවන්නේ උන්ඩියල් හරහානේ. රට සල්ලි මෙහෙම එවන එක නීති විරෝධී කියලා අපි දැනන් හිටියේ නෑ සර්. මහන්සියෙන් රුපියන මුදල් නීති විරෝධී වෙවීමෙන් පවුලේ උදවියත් අසරණ වෙනවා. ඒ නිසා වැදගත් විදියට උපයන මුදල් බැංකුව හරහාම ගෙදරට එවන්න. ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.